ලංකාවේ විශ්වවිද්‍යාලට ඇතුළෙන ළමයි 25,000ට අමතරව තව ළමයි 7,000-8,000ක් මේ වෙනකොට පෞද්ගලික විශ්වවිද්‍යාලවල මේ ලංකාව ඇතුළේ ඉගෙන ගන්න. ලංකාව ඇතුළේ ඉගෙන ගන්න. මේකේ අවශ්‍යතාවයේ තව වාක් වැඩියෙන් තියෙනවා. මොකද 300,000ක් විභාගෙට ලියනවා. 175,000ක් විභාගෙට පාස් වෙනවා. මගේ කාලය තුල මම 10,000ක් ගන්න ප්‍රමාණය වැඩි කරලත් අපි ගියේ 25,000ට 26,000ට. එහෙනම් ඒක රජයට යන්න පුළුවන් සීමාවන් තියෙනවා. සීමාවන් තියෙනවා. ඒ නිසා ඇත්තටම අපි මේ රටේ විශ්වවිද්‍යාලයට 0.23 ඇතුල් වෙන්න බැරි වෙන දරුවන්ට මුදලක් ගෙවලා බැංකුවකින් ණයක් අරගෙන මේ 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 මුදල් ටිකක් හොයාගෙන එම නැත්තම් පරිත්‍යාගශීලී ආයතන ව්‍යාපාරික ආයතනවල ශිෂ්‍යත්ව වගේ දෙයක් අරගෙන පෞද්ගලික මට්ටමේ විශ්වවිද්‍යාල ආයතනවල ඉගෙන ගන්න අවශ්‍ය වරප්‍රසාදය පහසුව ලබා දෙන්න ඕනේ. දැන් මාළඹේ වෛද්‍ය විද්‍යාලය තාම නීත්‍යානුකූලව තාම නිවැරදිව සියලුම වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන්ගේ එකඟත්වය ඇතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සම්පූර්ණ එකඟත්වය ඇතුව වට 18ක විතර පරීක්ෂණයකින් පස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිර්දේශ උඩ තමයි මම මේක වෛද්‍ය උපාධි පිරිනමන ආයතනයක් ඇතුළේ ලියාපදිංචි කරේ. ඒක මේ මෑතක වෛද්‍ය සභාව පත් කරපු මේ පරීක්ෂණ කණ්ඩායම මහාචාර්ය ශෙරින්දීන්ගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය සභාවේ නීති දෙක ගිහිල්ලා ඒ අය සහතික කරේ මේක මේ මේකෙන් පිට වෙන දරුවන්ට වෛද්‍යවරයෙකු හැටියට ලියාපදිංචි කියලා වැඩ කිරීමේ අයිතිය දිය යුතුයි කියන එක තමයි ශෙරින්දීන් වාර්තාවේ තිබ්බේ. පස්සේ වෛද්‍ය සභාවේ ඔය ඉන්න වෛද්‍ය බොරුන්ගේ වෘත්තීය සමිතිය සහ කාලෝපොන්සේකලාගේ දැඩි බලපෑම මත ඒ වාර්තාව අන්තිම පිටුව වෙනස් කරලා සම්පූර්ණයෙන් ලොකු වංචාවක් කරලා වෙන එකක් වෛද්‍ය සභාවට දැම්මා. ඒකේ මුල් ඒ පරීක්ෂණ වාර්තාවේ තියෙන්නේ මේ දරුවන්ට ඒ උපාධි පිරිනැමීමේ අධිය දෙන්න ඕන කියලා. වෛද්‍ය සභාව ඒක දෙන්නේ නැත්තම් ඒක දීමේ සම්පූර්ණ බලය සෞඛ්‍ය ඇමතිවරයාට තියෙනවා. ඒක ඒ වෛද්‍ය සභාව ගත තීන්දුව නිෂේධ කරලා සෞඛ්‍ය ඇමතිවරු තීන්දුව අරන් තියෙනවා. පෞසි සෞඛ්‍ය ඇමතිවරයා හැටියෙදි තීන්දුව අරන් තියෙනවා. මේ රේණුක හේරත් මැතිනිය සෞඛ්‍ය ඇමතිලා හැටියට තීන්දුව අරන් තියෙන හැමදාම හමීත් ඇමතිතුමා මම හිතන්නේ මට මතක විදිහට මට දන්නේ එහෙම තීන්දුව අරගෙන තියෙන හින්දා වෛද්‍ය සභාවේ තීන්දුව නිෂේධ කිරීමේ බලය ඇමතිවරයාට තියෙනවා. හැබැයි මේ සෞඛ්‍ය ඇමතිවරයා ඒක කරේ නැහැ. ඒ ඇමතිවරයා ප්‍රජාතන්ත්‍රවාදීව ඉඩ දුන්න අධිකරණයට ඒ පිළිබඳ තීන්දුවක් ගන්න. අධිකරණය මගේ ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් දෙපැත්තේ වාදයකට සංවාදයකට ඉඩ දීලා ඒ අය මේ වෛද්‍ය විද්‍යාලයේ දරුවෝ ලියාපදිංචි කළ යුතුයි කියන තීන්දුවට අධිකරණය ආවා. ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා තිනවා මම දන්නවා ශ්‍රේෂ්ඨ අධිකරණයේදී ඒ තීන්දුවේ මොකද ඒක අපි තාම නිවැරදිව බොහොම විවෘතව කරලා තියෙන දෙයක්. ඒ නිසා මේ වෛද්‍ය සංගමේ මේ කරන මේ වර්ජන ව්‍යාපාර මේ විකෘති කිරීම ගැන මම පුදුම වෙන්නේ. සහකාර වෛද්‍ය උරුමේ ලංකාවේ හිටපු සෙන් පීටර්ස් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් රුසියාවේ එක ලෝකෙම පිළිගත් විශ්වවිද්‍යාලයක්. වෛද්‍ය උපාධිය අරගෙන ආපම එයාට ලියාපදිංචියට දුන්නේ නැහැ ওই දොස්තරුන්ගේ සංගම. මේ මාළඹේ සයිතම් විශ්වවිද්‍යාලයට කියනවා මේකේ සායනික පුහුණුව මදි මේකේ මේක ක්වොලිටි එක නැහැ. කවුද වගේ කියන්නේ? ඒකට වගේ කියන්න ඕනන්නේ වෛද්‍ය සංගමයේ පාදෙනියලයි වෛද්‍ය සභාවේ කාළුපොන්සේකලයි. වෛද්‍ය UGC එක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගිහිල්ලා මේ පිළිබඳව පරීක්ෂා කරලා මේ සායනික අඩුපාඩුකම් තියෙනවා කියලා කිව්වම තමයි අපි යෝජනා කරේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් හදන්න කියලා.